අපි උදේ හවස පන්සලෙන් විහාරස්ථානයෙන් මාධ්‍ය තුළින් අසන ධර්මදේශනා බණ පිරිත් ඒ ධර්ම පණිවිඩ සියල්ලත් සමග අපේ ජීවිත හැඩගස්වා ගන්නට අපි සෑම කෙනෙක්ම වගකීමෙන් කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය වූ දෙයක්. ඒ නිසා මේ සියලු පසුබිම් තුළ අපි රට වශයෙන් ගත් විට බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සංරක්ෂණය පුරාවස්තු සංරක්ෂණය මේ සඳහා රජයක් විදිහට ප්‍රමුඛ කාර්යයක් ඉටු කරගෙන යනවා. අපේ ගෞරවනීය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාව තුළ කරුණු කීපයක් පැහැදිලි කළා. අපේ හාමුදුරනේ මම හිතනවා ඔබ වහන්සේ සඳහන් කළ කරුණු බොහෝ වෙලාවට निराකරණය වෙලා තව දවස් දෙකකින් තුනකින් ඔබ වහන්සේලාට කරදරයක් නොමැතිව මේ කටයුතු කරන්න පුළුවන් ඇමතිවරයෙක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ ගැන මම විශේෂයෙන් අවධානය යොමු කළා කටයුතු කරනවා. ඒ මොකද ලෝක කම්කරු දිනේ මැයි දිනේ උදෑසන පත් වෙන රජයේ අලුත් ඇමති මණ්ඩලයේ තුල ඔබ වහන්සේලාගේ ප්‍රශ්නයක් මම විසඳලා තිබෙනවා කියන එක බොහොම ගෞරවපූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ. වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයටත් ඔබ සියලු දෙනාටත් දීර්ඝායුෂ නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් අප ලබන වෙසක් පසළොස්වක් පුන් පොහෝ දිනේ අභියස යහපත් සමාජයක් හදන්න, විනයගරුක සමාජයක් හදන්න, බෞද්ධ සමාජයක් ශක්තිමත් කරන්න, ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් කැපවෙමි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි.